Gehine i Hazreti Rikmeya Daragin Nubodine ki Melava Eliya Dakine E Nupan Bin Davenuin Pratana Malvika Sita Karanada Amma Varun Tanada Vaya Mayme Amma Kiyani Vishwa Sadharan Sankalpayak E Pivituru Sankalpayak Palamudhya Vare Garpan Bhavyayi ඒකට වෙන මාස 9 පුරාවටම ගෙවෙහි වැඩෙන බිඳාගේ පෝෂණය වර්ධනය ගැන අවධානය යොමු කළද අපගේ අවධානය ලබා ගත යුතු වැදගත්ම කරුණක් නම් මවගේ මානසික සුවයයි. මාස 9 පුරාවට නූපන් බිඳා වෙනුවෙන් තමගේ කැපකරන මේ අම්මාගේ එකම මානසික සුවයත් නිරෝගී බිරිඳක පින් කිරීමයි. ගමේ පාසලේ ලොකු හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් මේ සිදුවෙන්නේ ඒ ප්‍රාර්ථනයකින් උපුල් දීමයි. ගර්භණී කාලය තුළ මවට එදිනදා ජීවිතය ගැන නූපන් තම බිරිඳාගෙන ආතතියක් ඇති වෙන්න පුළුවන්. මේ නිසාම ඒ අහිතකරන්දමින් මිනිමාට බලපානවා. මේ බලපෑම අවම කිරීමට මවගේ මානසික සුවය ඉතා වැදගත්. බෞද්ධයන් ලෙස මානසික සුවය ලබා ගන්න හොඳම ස්ථානය පාසලයි. මේ පිරිත් හඬ මවගේ සිත ආධ්‍යාත්මික සුවයෙන් පිරී යන්නේ මිනිමාගේ මනසටද ඒ සතුට යන්නේ. මේ පිළිපැන් තුළින්ද මේ අම්මලා ප්‍රාර්ථනා කරන්නට ඇත්තෙන් පිළිලාගේ නිරෝගී බවයි. ඉන් හොන්ට යම් ධර්මක හෝ මානසික සුවයක් දැනෙන්නට. මහපොළොව ස්පර්ශ කරන අඩියක් අඩියක් පාසා බොහොම පරිස්සමින් ගමන් කරන මේ අම්මලාගේ සිතුවිලි තුළ හැම තප්පරයකම ජීවත් වන්නේ මතු දින ඉපදීමට නියමිත ඔවුන්ගේ මේ පන්දුරිඳායි. ගර්භණී සමයේදී මානසික සුවය ඇති කිරීමේ වගකීම මවටම පැවරීම සාර්ථක දෙයක් නෙවෙයි. ඒ සඳහා ඒ අම්මා වටේ ඉන්න අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා. ගර්භණී සමයේදී නොයෙකුත් ශාරීරික වෙනස් වීම සංකූලතා ආදී සිදුවෙන්න පුළුවන්. ඒ නිසාවෙන් නිරතුරුව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් කරුණක්. හෘදික පීඩනය වැනි සාධක හොඳ මට්ටමක පවත්වා ගැනීමට නම් ගැබිණි මවගේ මානසික සුවය ඉතාම වැදගත්. වෛද්‍යතුමන් සමග ඔවුන් මේ නැන බලන්නේ ඔවුන්ගේ ඒ මානසික සුවයයි.
ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් ගැබිනි මවකගේ සතුට සහ කලබල අතර පවතින අන්තර් සම්බන්ධතාවය මුල් කරගෙන අධ්‍යයනයක් සිදු කරනු ලැබුවා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ගැබිනි මවක් නොසතුටින් සිටින විට ඇන්ඩ්‍රේන් ස්රාවය නිදහස් කරන අතර එය මවගේ විපුල සංසරණයට වගේම කලලයටත් බාධා ඇති කරන බවයි. ඒ හේතුවෙන් මවගේ මානසික සුවය කියන්නේ ඉතාම වැදගත් දෙයක්. තමා ආතතියකින් පසුවන්නේ නම් මෙලෙසින් ආගමික කටයුතු වල නියැලීමට මෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටද එය මමට හැකි. ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකසා දීම අප සැමගේම යුතුකමක්. පවුල් සෞඛ්‍ය නිලධාරිනිය විසින්ද මේ කාල සීමාව තුළ ගැබිනි මවගේ මානසික සෞඛ්‍ය සහ අනිකුත් සැලකිලිමත් විය යුතු අංශ පිළිබඳව තවදුරටත් මෙලෙසින් පැහැදිලි කර දෙන ලදී. එම ප්‍රවර්තනය ගමේ පන්සලේ දුක්හාමුදුරුවන්ගේ ආශිර්වාදයක් සමගින් තම මනසට සුවයක් ලබා ගන්නට මේ අම්මාවරුන්ට හැකිවන්නට ඇත. හිත දිනේ මෙලවේලිය දකින්නට බලා සිටින ඒ බිරිඳාටද එය යහපතක් වනු දැකීම අපගේ එකම ප්‍රාර්ථනයයි.